වසර 4කට පසු සංවිධානය කළ රාජ්‍ය ළමා නාට්‍යවල ලෝක ළමා දිනයට සමගාමීව කොළඹ ටවර් හෝල් රංගහලේදී පැවැත්ුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්වයි ඒ සංවිධානය කර තිබුණේ. ලබන දසවනදා දක්වා දිනකට නාට්‍ය 4 බැගින් වේදිකාගත කිරීමට සැලසුම් කර තිබෙනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් නාවල ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. මෙහිදී දරුවන් වෙනුවෙන් විනෝදාත්මක අංග රැසක් සංවිධානය කර තිබුව අතර විදුහල්පතිනි කේ.ජී. සමන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. ගාල්ල ගෝනගලගොඩ විජේබාහු ප්‍රාථමික විද්‍යාලයේදීද ළමා දින සැමරුම් මුලලක් පැවැත්ුණා. සිසු දරු දැරියන්ගේ කුසලතා වර්ධනය මෙන්ම ආකල්ප වර්ධනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර තිබුණා. සැප්තැම්බර් 28 වෙනිදාට එදී තිබුණ ලෝක පුවත්පත් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සංවාදාත්මක වැඩසටහනක් සංවිධානය කර තිබුණා. තිරසර මාධ්‍යවේදී සහ අද පුවත්පත් කලාව කොතරම්ද යන තේමා වෙනුයි ඒ සංවිධානය කර තිබුණේ. සංවාදයේ මෙහෙවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂාන් විජේතුංග මහතායි. ජාතික කියවීමේ මාසයට සමගාමීව මහනුවර මහනගර සභාව සංවිධානය කළ සැමරුම් උත්සවයක් පැවැතුණේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. උසස් ශ්‍රේණි හිමිකරගත් මධ්‍යම පළාතේ පුස්තකාල සඳහා සම්මාන පිරිනැමීම, දීර්ඝ කාලයක් පුස්තකාල සමාජිකත්වයේ හිමිකරගෙන සිටින පාඨකීන්ට සහතිකපත් පිරිනැමීම සහ පුස්තකාල සඳහා පොත්පත් ප්‍රදානයද මෙහිදී සිදු වුණා. වැල්ලම්පිටිය සේදවත්ත සිද්ධාර්ථ මධ්‍යමහා විද්‍යාලයේ අක්කර 5කින් යුතු ක්‍රීඩා පිටිය පිළිසකර කර විවෘත කිරීම පසුගියදා සිදු වුණා. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ ක්‍රීඩකයා ක්‍රීඩාවට අත්පොත් ලැබූ ක්‍රීඩාංගණය ලෙසද මෙය ප්‍රචලිතයි. සැහැල්ලු පන්දු දිවා රාත්‍රී ක්‍රිකට් තරගාවලියක්ද පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. ලෝක ළමා දිනයට සමගාමීව මුඛසෞඛ්‍ය රැකගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ගාල්ල උඩුගම විද්‍යානන්ද විද්‍යාලයේදී ක්‍රියාවට නැංවුණා. දන්ත වෛද්‍ය දනුෂ්ක ජීවන්ත මහතාගේ ප්‍රධානත්වයෙනුයි ඒ පැවැත්වුණේ. මුඛසෞඛ්‍ය පිළිබඳ වැඩමුළු, මනෝ වෛද්‍යවරුන්ගේ දේශන, දන්ත පරීක්ෂාවන් ඇතුළු වැඩසටහන් රැසක් මීට සමගාමීව සංවිධානය කර තිබුණා. පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් සිදු කළ අතර විද්‍යාලයට ළමා උද්‍යානයක්ද මෙහිදී පරිත්‍යාග කෙරුණා. මුහුණ සහ මුඛය ආශ්‍රිතව පාසල් ළමුන්ට සිදු වන හදිසි අනතුරු, ඒ සඳහා වෙන ප්‍රතිකාර ක්‍රම සහ ප්‍රථමාධාර කොහොමද සිදු කරනු ලබන්නේ කියලා දැනුවත් කිරීම සිදු වෙනවා. ඒ වගේම මුඛ සෞඛ්‍ය නගා සිටවන්න කොහොමද යහපත් දත් මදින ආකාරය, දත් නරක් නොවි පවත්වා ගන්න ආකාරය පිළිබඳව සියලුම පාසලේ දරුවන්ව දැනුවත් කිරීමත් මේ අද දින ඒ වැඩමුළුවේදී සිද්ධ වෙනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් අල්ලස්හුව දූෂණ විමර්ශන කොමිසම විවාද තරගාවලියක් සංවිධානය කර තිබුණා. එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු නීල් ඉද්දවෙල මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතායි. කිරිඳිවිට ගැමුණු විද්‍යාලයේ ළමා දින උත්සවය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. නව නිර්මාණ සහ දේශීය ආහාර පිළියෙල කළ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබුණා. සියලු සිසුන්ගේ කුසලතා විදහා දැක්වෙන විශේෂාංග රසක්ද මීට සමගාමීව ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ.